සබිත් ප්‍රේමදාස කියලා තිබුණා 13 න් එහා ගිහිල්ලා බලය බෙදීමක් කරන්න ඕනේ කියලා ඌ කියලා තිබුණා ඒ කී ලංකාවක් ඕනේ එක්සත් නොබිදුණු ලංකාවක් තිබුණාම ඇති කියලා මේව ගැන අපි ප්‍රේසම් වෙන්නේ නැහැ රට වේර ගන්න ඉදිරිපත් වෙලා තියෙන එක්කෙනෙක් නෙමෙයි මට පේන හැටියට බලලෝභී අවස්ථාවාදී ප්‍රතිමූර්තියක් හැටේටයි මේ සජිත් ප්‍රේමදාස මම දකින්නේ අපි තරේ හෙලා දකින මේ වගේ කපටි ව්‍යාජ ප්‍රකාශ කිරීම පිළිබඳව ඔහුගේ පියා ජාතිවාදී ආගම්වාදී කල්ලි කණ්ඩායම් වලට කප්පම් දීලා රටේ ව්‍යවස්ථා සංශෝධන සිදු කරලා අද වෙනකොට ඒ පත් කරලා තියෙන අර්බුදකාරී තත්ත්වය දැන් ඔහු අනුගමනය කරමින් ඉන්නවා. කියන්නේ ඔහු පොරොන්දුවක් දෙනවා 13 වෙනි සංශෝධනය මේ බෙදුම්වාදීන් උද්දේ පැවති කාලයේ සිට ඉල්ලපු දේ. ඒ දේ කරලා දෙනවයි කියලා ඔහු පොරොන්දු වෙනවා උතුරේ ඡන්ද ටිකක් ගන්න ජනතාව අමතලා. රිෂාඩ් බදෝදීන්ලට කප්පම් දෙනවා අනිපත්තෙන් සම්බන්ධල්ලගේ සුවන්දිරල්ල සතුරු කරන්න ඔවුන්ගේ සටන් පාට තහවුරු කරනවා. අපි ඒක දැඩි ලෙස හෙලා දකිනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන කතා කරනකොට මම කියන්න ඕන උන්හැගේ පියානෝ කරපු තරම් ද්‍රෝහිකමක් මේ රටට වෙන කිසිම කෙනෙක් කළා නැහැ කියන එක. මේ රටේ සම්පූර්ණ ජාතික ආරක්ෂාව විනාශයට පත් වෙන ආකාරය රට බෙදෙන ආකාරය තුරගෙන සිංහල ජනතාවගේ මානසික සම්පූර්ණ වැළලියන ආකාරය වැඩකරතු කළා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා ආර් ප්‍රේමදාස. ඒකෙන් ජනතා පරමාර්ථය සම්පූර්ණ මංකොල්ල කාලා තියෙන මේ බලයේ පැමිණීම සඳහා ඕනෑම අපරාධයක් කරන්න පුළුවන් අපරාධකාරයෝ පිරිසක් කියන කාරණේ මතක තියාගන්න මේක.